ජාත්‍යන්තර ළමා දිනය ගිරිලා ගිහිලා තිබුණත් තාමත් මේ පිළිබඳ විවිධ අංශ පිළිබඳ ළමා දිනයත් ළමයින් පිළිබඳත් විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. මේ අතර ජාතික රූපවාහිනිය කල්පනා කරා ඉතා සුවිශේෂ වූ වැඩසටහනක් පිළිබඳ විශේෂයෙන්ම ගරු ජනාධිපතිනියගේ කැමැත්ත මත නැත්නම් ජනාධිපතිනියගේ උපදෙස් මත ළමයින් සමග එක් වී ඔවුන්ගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා කිරීමටයි කියන අදහස මත අපි අද මේ විශේෂ වූ වැඩසටහන සංවිධානය කරලා තිබුණා. මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ළමයින්ට ඔවුන්ට බලපාන ප්‍රශ්න, අධ්‍යාපනයේ නොයෙකුත් ප්‍රශ්න අප වෙත යොමු කරලා තිබුණා. මේ ප්‍රශ්නත් ගොනු කරගෙන අපි දිවයිනේ පළාත් කීපයකින් පැමිණි ළමයින් විශාල පිරිසක් අතරින් අපි තෝරාගත්ත ඔවුන්ගේ දක්ෂතා අනුව ළමයින් දෙදෙනෙක් මේ සාකච්ඡාව සඳහා ගරු ජනාධිපතිනිය සමග එක්වන්නට. විශේෂයෙන් බදුල්ල ප්‍රදේශයෙන් පැමිණි ප්‍රියංකා, විශේෂයෙන් ඩිලාන් හේසාන්ත, ඔහු බදුල්ල ප්‍රදේශයෙන් පැමිණි කෙනෙක්. ඒ වගේම ප්‍රියංකා දිල්හානි මොරටු ප්‍රදේශයෙන් පැමිණි කෙනෙක්. මේ දෙදෙනා සමගම ගරු ජනාධිපතිනිය සමග ළමයින්ට බලපාන ප්‍රශ්න පිළිබඳ ළමා දිනය නිමිති කරගෙන මේ විශේෂ වූ වැඩසටහන අපි අද ආරම්භ කරන්නයි සූදානම්. මාතර මේක විශේෂ වැදගත්කමක් තියෙනවා වගේම මේක ඓතිහාසික වූ අවස්ථාවක්. මීට පෙර මෙවැනි ළමයින්ට තමන්ගේ ප්‍රශ්න රටේ නායිකාවට නැත්නම් ජනාධිපතිනියට ඉදිරිපත් කරන්න ඍජුවම අවස්ථාවක් මීට පෙර ලැබී නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ළමා ඓතිහාසිකම් ගැන ළමයින් පිළිබඳ මේ කතා කරන කාලේ ඉතාම සුවිශේෂ වූ වැදගත් අවස්ථාවක් හැටියට මේ සැලකනවා. ගරු ජනාධිපතිතුමියනි, මම හිතනවා ඔබ මවක් හැටියට අපි දන්න තරමට මේ කාලය තුල ළමයින් පිළිබඳ මේ තරම් කතා වුණු කාලයක් නැහැ කියලා මම හිතනවා. ඒ නිසා විශේෂයෙන්ම ඔබට වඩා තේරෙනවා ළමයින් පිළිබඳ ළමයින්ගේ ප්‍රශ්න පිළිබඳ. ඒ නිසා මම දැනගන්න කැමති නොයෙක් විට ඔබ ප්‍රකාශ කරලා තියෙනවා, ඔබතුමිය ප්‍රකාශ කරලා තියෙනවා මේ ළමයින් පිළිබඳ මොන වගේ ප්‍රතිපත්ති තියෙන්නේ කියලා. මේ ළමා සතිය සමරන මොහොතේ ළමයින් පිළිබඳ කතා කරන මොහොතේ රජයේ මොන වගේ දැක්මක්ද ළමයින් පිළිබඳ, විශේෂයෙන්ම මේ සතියේ කතා කරන ළමයින් පිළිබඳ මොන වගේ දැක්මක්ද රජයට තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ජනතාවගේ රජයක් හැටියට, ජනතාවට ලෙන්ගත් රජයක් හැටියට අපේ රජය විසින් පොදුවේ මේ රටේ ජනතාවට විශේෂයෙන්ම නැති බැරි අඩු ආදායම් ඇති ජනතාවට විශේෂ වැඩපිළිවෙළ රාශියක් පහුගිය වසර හතර ඇතුළත ආරම්භ කරලා ක්‍රියාත්මක කරලා තියෙනවා. පහුගිය අපි ටිකක් පසුගිය දිහා බැලුවොත් බ්‍රිතාන්‍ය කාලේ පවා මේ රටේ ජනතාවට නොයෙකුත් සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කරලා තිබුණා. විශේෂයෙන්ම නිදහසෙන් පසු යුගයේදී ඒ රජයන් වලින් නොයෙකුත් සහනාධාර ක්‍රම ජනතාවට මේ රටේ ක්‍රියාත්මක වුණා. නමුත් පසුගිය රජයේ 17 වසර ඇතුළත මේ සහනාධාර වැඩි හරියක් නවත්තලා තිබුණා, ජනතාවගෙන් උදුරාගෙන තිබුණා. හාල්පොත ගොවි ජනතාවට ලබා දීලා තිබුණ පොහොර සහනාධාර වැනි දේවල්, ණය ආධාර ක්‍රම සියල්ල නවත්තලා තිබුණේ. ජනසභිය බොහොම සුළු වශයෙන් කීප දෙනෙකුට ලබා දුන්නේ. ඒ වගේම විවෘත ආර්ථික ක්‍රමය ඉතා ඉක්මනට මේ රටේ ක්‍රියාත්මක කරපු නිසා පසුගිය රජය කාලේ විවෘත ආර්ථික ක්‍රමයෙන් හැලෙන, විවෘත ආර්ථික ක්‍රමයට ඇතුල් වෙන්නට නොහැකි අඩු ආදායම් ඇති ජනකොටස්, ගොවි ජනතාව, කම්කරු ජනතාව, සුළු මධ්‍යම පන්තිය වැනි අයට කිසිම සහනයක් තිබුණේ නැහැ. මේ ආර්ථික ක්‍රමය යටතේ රට දියුණු වෙලා සියලු දෙනාටම එහි වාසි ලබා ගන්නට හැකිවන යුගය වෙන තෙක් ඇත්ත වශයෙන්ම මෙයින් හානි වන ජනතාවට ආරක්ෂාවන් තියෙන්න සකස් කරන්න තිබුණි. ඒව එකක්වත් තිබුණේ නැහැ. ඒ නිසා මේ රටේ විශාල ජනකොටසක් ආර්ථික සමාජ පීඩනවලට මුහුණ දුන්නා. යුද්ධය නිසා තවත් ඒවා අන්ත තත්ත්වයට පත් වුණා. අපේ රජයේ බලයට ආවේ ආර්ථික සමාජ වශයෙන් මේ රටේ ජනතාවගේ රජයක් හැටියට, ජනතාවට ලෙන්ගත් රජයක් හැටියට. අපි මේ ජනකොටස් වලට අපේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙලා එහි වාසි සියලුම ජනතාවට ලැබෙන තෙක් අපි ජනතාව ආරක්ෂා කරනවා කියන
අදහසෙන් අපේ දර්ශනය එකයි. ඒ නිසාම අපි නොයෙක් වැඩපිළිවෙළවල් ආරම්භ කෙරුවා. එක පැත්තකින් මේ රටේ මුළු ජනගහනයෙන් භාගයක් හරි අඩකට සමෘද්ධි සහනාධාර ලැබෙනවා. සමෘද්ධි වලින් ලැබෙන මුදල් මේ සහනාධාර පමණක් නෙමෙයි. ඒ සමෘද්ධි සහනාධාර ලබන ජන කොටස් වලට සමෘද්ධි බැංකු තුලින් නොයෙකුත් සහන ලැබෙනවා. ඉතිරි කිරීම් වලට ජනතාව පොළඹවනවා. ණය සහනාධාර ඉතා පහසු ක්‍රමයකට ලැබෙනවා. ඒ වගේම තරුණයින්ව ස්වයං රැකියාව වලට යොමු කරනවා. සමෘද්ධි වැඩ පිළිවෙල මේ වගේ විශාල වැඩ කොටසක් කරනවා. ඒ වගේම ගොවි ජනතාවට ගොවි ණය නැවත වතාවක් අපි ආරම්භ කෙරුවා. ගෙවා ගන්න බැරි වෙලා තිබුණ ගොවි ණය විශාල ප්‍රමාණයක් කපා හැරියා. ඒ වගේම පොහොර සහනාධාර විශාල වශයෙන් අපි නැවත වතාවක් ලබා දෙන්නට දැන් පටන් අරගෙන තියෙනවා. මේ වගේ නොයෙකුත් සහනාධාර ලබා දීලා තියෙනවා. දරුවන් වෙනුවෙන් අපේ ඉතා පැහැදිලි දර්ශනයක් තියෙනවා. මේ රටේ අපි විශ්වාස කරනවා ජනතාවගේ රජයක් හැටියට ජනතාවගෙන් වටිනාම කොටස අපේ දරුවන් කියලා. අපේ රටේ අනාගතය බාරගන්නට ඉන්නේ දරුවන්. ඇත්ත වශයෙන්ම 94 අපි රට බාරගන්න වෙලාවේදී මේ රටේ දරුවන්ට තිබුණ තත්ත්වය ඉතාමත් දුක්ඛිත තත්ත්වයක් කියලා අපිට කියන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් දරුවන්ට මම හිතන විදිහට ඉතාමත්ම ප්‍රධාන වන්නේ දරුවන්ගේ අධ්‍යාපනය. දරුවාගේ 5 වෙනි අවුරුද්දේ ඉඳලා ඇත්ත වශයෙන්ම 18 19 20 වෙනකන් ලබා ගත යුතු, ඊළඟට විශ්වවිද්‍යාලයට ගියොත් තවත් 23 24 වෙනකන් වයස ලබා ගත යුතු, ලබා දිය යුතු දේ අධ්‍යාපනයයි හරියාකාර අධ්‍යාපනය. මේ රටේ දරුවන්ගෙන් 145ක් පාසල් අධ්‍යාපනය ලබනවා. ඒ කියන්නේ අපේ මුළු ජනගහනයෙන් 4 වෙනි එකක්. මේ දරුවන්ට අපි ලබා දුන්න අධ්‍යාපනය මොකක්ද? ඉතාමත් නුසුදුසු. මේ අලුතෙන් මේ රටේ ඇති වී තිබුණ පෙරළියට, සමාජ ආර්ථික සංස්කෘතික පෙරළියට මුහුණ දෙන්නට කිසිසේත්ම දරුවන් සූදානම් කරන්නේ නැති, රැකියාවල් ලබා ගන්නට අද නවීන ලෝකයේ තියෙන රැකියාවල් වලට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නේ නැති, අවශ්‍ය පරිගණක පුහුණුව උදාහරණයක් වශයෙන්, එහෙම නැත්නම් විද්‍යාත්මක පුහුණුව, එහෙම නැත්නම් කාර්මික පුහුණුව ලබා දෙන්නට කිසිසේත්ම සූදානම් වෙලා තිබුණ නැති අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ. සමාජ ජනත්වයේ මම අපිට දුරකථන වලින් විවිධ ප්‍රශ්න අහලා තිබුණා මේ ළමයින්. මේකටම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා ඊට ඒ ප්‍රශ්නෙට යමුනොත් ඔබතුමීට තවදුරටත් පුළුවන් ඔවුන්ගේ ප්‍රශ්න තුලින්ම අධ්‍යාපනය ගැන මොනවද ප්‍රතිපත්තියක්ද තියෙන්නේ කියලා දැනුවත් කරගන්න. ඒ විස්තරය කතා කරන්න ඉස්සෙල්ලා තව එක අදහසක් මම කියන්න කැමතියි. අධ්‍යාපනය මෙන්ම අපිට ඒ නිසා අධ්‍යාපනය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ නැවත වතාවක් අපේ දරුවන් සර්ව සම්පූර්ණ සාර්ථක මිනිසුන් හැටියට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ සමාජයට යැවීම. ඒ වගේම අනිත් පැත්තෙන් දරුවන්ට තවත් වැඩපිළිවෙළ රාශියක් තියෙනවා. තව ළමා අපචාර පිළිබඳ මේ රටේ විශාල වශයෙන් ළමා අපචාර පසුගිය වසර 20 විතර වර්ධනය වෙමින් වර්ෂයෙන් වර්ෂයට වර්ධනය වෙමින් පැවතුණා. ලෝක ප්‍රසිද්ධිය අපි ලැබුවා වැරදි විදිහට. මේ රටේ කුඩා දරුවන්, ගෑනු ළමයි, පිරිමි ළමයි ගණිකා වෘත්තියට යොදා ගන්නට ඉතා පහසුවෙන් පුළුවන් කියන ඒ අදහස් මතවාදී ලෝකුරා පැතිරලා තිබුණා. ජනතුමනි, ඒ වගේම ඔබතුමීගේ කතාවේදී මුල් හැඳින්වීමේදී කළා විවිධාංශයන් ළමයින්ට බලපාන සීදී නසා ගැනීම පිළිබඳ මේ දෙමව්පියන් ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, මැද පෙරදිග රැකියාවලට යන දෙමව්පියන් නිසා, ඒ වගේම තවත් මත්කුඩු මත්ද්‍රව්‍ය, මේ මොන වගේ ක්‍රියාමාර්ගද මේව වැළැක්වීම සඳහා දැනටමත් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙන්නේ ළමයින්? මා හිතනවා මේ අවස්ථාවේ වැදගත් ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මත් කුඩු සම්බන්ධව නම් වෙනම එක විෂයක්. ඒ සම්බන්ධව නීති රීති තියෙනවා. ඒ නීති රීති තද මදි. ඒවත් දැන් අපි වෙනස් කරන්න යනවා. තවත් මත් කුඩු සම්බන්ධව ලබා දෙන දඬුවම්, නීතිමය දඬුවම් ඊට වැඩිය හුඟක් තද කරන්න. ඒ වගේම වෙනම මත් කුඩු සම්බන්ධව අධිකාරියක් තියෙනවා. ඒකත් ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍ය හැටියට මගේ යටතේ තියෙන්නේ. පහුගිය කාලේ ඉතාමත් නව පාලනයක් යටතේ, නව අධ්‍යක්ෂකවරු යටතේ දැන් වැඩ රාශියක් කරගෙන යනවා. නමුත් ඒ මදි. අපි තවත් මුදල් එකකට ලබා දීලා මේක තවත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මත් කුඩු වලට එරෙහිව කරන ඒ වැඩ පිළිවෙල.
මත් පැන් සහ දුම් පානය පිළිබඳ මෙතෙක්කල් මේ රටේ කිසිම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒත් ඒ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් දැන් ඉතාමත් මම හිතන විදිහට හොඳ වැඩපිළිවෙලක් අපිට යෝජනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා දැන් නීති රීති අලුතෙන් හදලා තියෙනවා. නීති එක පැත්තක්. අනිත් පැත්තෙන් සමාජමය පැත්තෙන් අධ්‍යාපනය පැත්තෙන් මේවාට එරෙහිව කටයුතු කරන්න ඒ වගේම සියදිවි නසා ගැනීමට එරෙහිව කටයුතු කිරීමට අපි වැඩ රාශියක් කරන්න ඕනේ. ඒ ටික සමාජයේ පැත්තෙන් අපි දැන් කරන්න ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. නීතිය එක පැත්තකින් නීතිය තහවුරු කරන අතරේ නීති රීති ගෙනෙන අතරේ අනිත් වැඩ ටික දිගටම කරගෙන යන්න පුළුවන්. ජනාධිපති මේක මේ පොදු ප්‍රශ්නයක් නෙවෙයි පෞද්ගලික වශයෙන් අපි දෙන්නට ඇතිවෙච්ච ප්‍රශ්නයක්. පිළිදෙන්නට කිව්වත් මේ ගොඩක් ළමයින්ට මේ ප්‍රශ්න ඇති කියලා හිතනවා. ඔව් ඒ සියලු දෙනාගේම ප්‍රශ්නයක් මම ඔබතුමියට ඉදිරිපත් කරනවා. දැන් අපිට ඕනම තැනක යන්න එන්න නැත්නම් අපේ දෙමව්පිය එක්ක කතා කරන්න අපිට නිදහසක් තියෙනවා. ඔබතුමියත් අම්මා කෙනෙක්නේ, ඔබතුමියටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ වුණාට ඔබතුමිය කාර්යබහුල නිසා ඒ අය ගැන සොයා බලන්නට ඒ අය ගැන සොයා බලන්න ඉඩක් ඔබතුමියට කාලයක් එහෙම අඩු ඇති. ඒ අයටත් ඒ අයගේ ප්‍රශ්න එහෙම ඔබතුමියට ඉදිරිපත් කරන්න අඩු ඇති කාලය. ඉතින් එහෙනම් ඔබතුමිය ඒ අයව දකින්න කොයි ආකාරයෙන්ද අපේ නිදහසත් එක්ක බලනකොට ඒ අයගේ නිදහසත් එක්ක අපි ආසයි කියන්නේ ඇත්ත වශයෙන්ම කොහෙත්ම නැහැ. ඒ මගේ දරුවෝ දෙන්න මම කරන ජොබ් එක අනුව ඇත්තටම මගේ තියෙන වගකීම මම බාර අරගෙන තියෙන වගකීම රට පාලනය කරන වගකීම විතර නෙමෙයි අපි රට බාර ගන්නකොට රට සම්පූර්ණයෙන් විනාශ වෙලා තිබුණේ එක පැත්තකින් යුද්ධය සහ ජනවර්ග ප්‍රශ්නය නිසා අනිත් පැත්තෙන් ආර්ථිකය විනාශ වෙලා තිබුණේ විශේෂයෙන් යුද්ධයේ ප්‍රශ්නේ අපි සම්පූර්ණයෙන් කෙලින්ම කරගහපු නිසා අපිටත් අත හොදාගෙන ඉන්න තිබුණා පහුගිය ආණ්ඩුව කෙරුවා වාගේ නමුත් අපි ඒක කරන්න ලෑස්ති වුණේ නැහැ යුද්ධය නවත්තලා සාමය ඇතිකරන්න අපි විශාල වැඩපිළිවෙලක් ආරම්භ කරලා කරගෙන යන නිසාම මගේත් දරුවන්ගේත් ජීවිතයට විශාල තර්ජනයක් තියෙනවා. ඒ නිසා ඒ ළමයි දෙන්නට ඇත්ත වශයෙන්ම සාමාන්‍ය ජීවිතයක් නැහැ. ඒ ළමයි දෙන්න විශාල වශයෙන් විශාල කැපවීම කරනවා ඇත්ත වශයෙන්ම කිව්වොත් රට වෙනුවෙන්. ඒ කැපවීම නිසා ඒ ළමයින්ට කිසිම නිදහසක් නැහැ. එයායි මට මේ ළඟදිත් කිව්වා වාගේ වෙන මිනිස්සු නිදහස සඳහා යුද්ධ කරනවා නිදහස සඳහා මිනි මරනවා නමුත් ඒගොල්ලන්ට ඒ නිදහස නැහැ මගේ දේශපාලනය නිසා. එයාගේ නිදහස විශාල වශයෙන් සීමා වුණා. සාමාන්‍ය පවුලක සාමාන්‍ය දරුවෙකුට තියෙන නිදහස සතුට ඒගොල්ලන්ට පහුගිය වසර හතරේ කිසිසේත්ම භුක්ති විඳින්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ගැන ඇත්ත වශයෙන්ම මමක් හැටියට හුඟක් දුක් වෙනවා හුඟක් කනගාට වෙනවා. ඒ අයගේ වැරද්දෙන් නෙමෙයි ඒක වෙලා තියෙන්නේ. නමුත් ඉතින් ඒ මම බාරගත්ත වගකීම නිසා අපි මම හුඟක් දරුවෝ වෙනුවෙන් වෙලාව ගත කරපු කෙනෙක්. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය සඳහා හුඟක් වෙලාව ගත කෙරුවා. පාඩම් ගන්න උගන්වන්න කතා කරන්න ඒගොල්ලෝ එක එක දේවල් කරන්න. නමුත් පහුගිය වසර හතරේ එකක්වත් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මම උදේ 8:00 9:00 වැඩ පටන් ගත්තාම රෑ 10යි 11යි 12යි වැඩ ඉවරලා කවදාවත් 10ට පෙරුලට යන්නේ. ඒ වෙලාවට ළමයි නිදි. ඉතින් බොහොම කලාතුරකින් ඒගොල්ලෝ දකින්නෙත් උදේට හැරවල ඉවරලා උදේට කැම ටික දිලා ඉස්කෝලේ යන්න වෙලාව විතරයි අත් වශයෙන්ම හුඟක් වෙලාවට ගත කරන්නේ. ඉතින් නමුත් අර මුල් කාලේ දරුවෝ දෙන්න එක්ක මම හුඟක් වෙලා ගත කරපු නිසා ඒ අයට මම හිතන්නේ හොඳ ශක්තිමත් පදනමක් ලැබිලා තියෙනවා මිනිසුන් හැටියට හොඳ මිනිස්සු හැටියට. ඒ නිසා ඊගොල්ලන්ට මේ ටික යන්න පුළුවන් වුණා. මෛත්‍රී ප්‍රියංකා දිලා එක උදාහරණයක් මම කියන්න කැමතියි. අපි හුඟක් කතා කරනවා. මම දරුවෝ දෙන්න එක්ක මේක උගලන්ටත් ප්‍රයෝජනවත් වෙන නිසා හුඟක් ප්‍රශ්න කතා කරනවා. අපි ලොකු අය කතා කරන විදිහට ඔය ළමා අපචාර වැඩපිළිවෙල මම ආරම්භ කෙරුවේ ඇත්ත වශයෙන්ම මගේ දුවයි පුතයි එක දවසක් ඉරිදා පත්‍රයක එක්තරා ඉරිදා පත්‍රයක කීප දවසක්ම සති කීපයකම ළමා අපචාර ගැන මේ මොනවද කියලා කතා ලිපි පළක් තිබුණා. ඇත්ත වශයෙන්ම මේ රටේ සිද්ධ වෙච්ච ළමා අපචාර බොහොම නරක සිද්ධීන් පිළිබඳ මේ හොඳ ලිපි පළක් කියලා තිබුණා. මට මේවා කියවන්න වෙලාවක් නැහැ. මම පත්‍රයේ ප්‍රධාන ටික කියෙව්වා, විදේශ නිවුස් කියෙව්වා, රටේ දේවල් කියෙව්වා, එතනින් ඉවරයි. මේගොල්ල මේක කියවලා ලිපි තුනක් විතර ගියාට පස්සේ ඇත්ත වශයෙන්ම ඉරිදා දවසක උදේ ඇවිල්ලා
ඒක අහගෙන ඇවිල්ලා මට කිව්වා මේක මේ මේ රටේ මෙහෙම තියෙන්න දෙන්න බෑ අම්මා මේ 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 රටේ ජනාධිපති වෙලා වැඩකුත් නැහැ අපේ ආණ්ඩුවක් තිබිලා වැඩකුත් නැහැ මේක නවත්තන්න බැරි නම් එයි මොනවා හරි කරන්න ඇත්තේ කියලා ඒක කිව්ව වෙලාවේ ඇත්ත වශයෙන්ම මට හරි ලැජ්ජාවක් වගේ හිතුණා මේ මොකද ඒ වෙලාවේ ළමා ප්‍රචාර නෙමෙයි අපි මේ ප්‍රභාකරන්ගේ අපචාරයයි මේ රටේ මිනි මරණේ වයි සාමය ගේන්නයි විනාශ කරලා තිබුණ ආර්ථිකය හදන්නයි මගේ වෙලාව ගිය නමුත් මං හිතුවා කොහොම හරි තව පැය දෙකක් හරි වැඩිපුර වැඩ කළා මේකත් කරන්න ඕනේ කියලා ඒ වෙලෙම මේ සම්බන්ධව පහවදා එදා ඉරිද දවසක් සෙනසුරාදා උදේ සමුදා උදේම මම මේ සම්බන්ධව වර්තාවක් ගෙන්නගෙන පොලිසියෙන් සහ අනිකුත් අදාළ අංශවලින් එතනින් තමයි අපි මේ වැඩපිළිවෙල පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම මේ කමිටුවක් පත් කළා ප්‍රියංකා දිලන් මහත්මයා කාලය ගෙවිලා ගිහලා තියෙනවා ඔබට ඔබේ සොහොයුරන්ට මේ අවස්ථාවේ මොනවද කියන්න තියෙන්නේ මම හිතන්නේ අද අපිට කාලයලා ලැබිලා තියෙන සීමිත කාලයක් ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ලිපි මගිනුත් ෆැක්ස් පණිවිඩ මගිනුත් ඒ වගේම දුරකථන ප්‍රශ්නත් ඒ වයින් කීපය අපිට තෝරගන්න ඕනේ නමුත් ඒ ඔබේ සියලුම ප්‍රශ්න අපි එතුමියට පෞද්ගලික වශයෙන් යොමු කරනවා ඒවට අදාළ විසඳුම් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඔව් ඒ වගේම මේ ලෝක ළමා දිනය වෙනුවෙන් අපේ පුංචි අපේ ප්‍රශ්න වලට පිළිතුරු දීම සඳහා ඔබතුමීගේ වටිනා කාලය කැප කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මුළු ළමා පරපුර වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපි අපේ අම්මලා කියන දේවල් විශ්වාස කරනවා ඉතින් ඔබතුමියත් මමක් නිසා ඔබතුමී කියපු සියලුම ඔබතුමී දීපු සියලුම පිළිතුරු ඔබතුමී දීපු උපදෙස් සියලුම අපි ඒ කාලේ ඒ ආකාරයෙන් විශ්වාස කරනවා කරදරවත් වෙන්නේ බොහොම ස්තුතියි මේ අවස්ථාවට දිලංකා ප්‍රියංග බොහොම ස්තුතියි Bu bir suti.